ಸಂಪ್ರದಾಯಿ ಟೆಲಿವಿಷನ್ ಆಗಮನೆಯ මේ සියල්ල අප ජීවිතයේ මුහුණ දෙන මුහුණ දී යුතු දේවල් මෑණියනි මේ පිළිබඳව අප කම්පා විය යුතු නැහැ බොහෝ වෙලාවලට ඔහු කියවන්නේ එකිනෙකට කිසිසේත්ම සම්බන්ධ නැති දේ සමහර විටදී ගාමිණී එළාරට එක් වී ඇති බවක් පවා කියවනවා සිරුරින් ශක්තිය ගිලිහි යති මනසටද බලපෑම පුදුමයක් නොවේ මෑණියනි අන්න එතනයි අපි වඩාත්ම ප්‍රවේශම් විය යුතු තැන සිතරි දුනත් අප ඇත්තට මුහුණ දිය යුතුයි මෑණියනි අප අකමැති වුණත් දැන් අප පියාණන් වහන්සේ පැමිණ ඇත්තේ එතුමන්ගේ අවසන් කාලයට ඔහුගේ සිත වඩාත් යහපත් දෙයට යොමු කිරීමයි වැදගත් පිය රජතුමන් මෙත් මහා සමිතුන් අභියස අගසව් වන්නට පෙරුම් පුරන්නෙක් හෙවන් අරමුණක් කරා යන්නෙකුට තමන් උපදින හැම භවයම වඩාත් වැදගත් කෙනෙකුගේ මීළඟ ප්‍රතිසන්දිය සිදුවන්නේ මේ භවයේ අවසන් සිතුවිල්ලට අනුව බවයි සම්බුද්ධ දේශනාව මට වැටහෙනවා තිරණියනි මහරජතුමන්ගේ අවසන් සිතුවිල්ල කිසිසේත් මායහපත් වන්නට ිටක් නැහැ සැබවින්ම ඔහුගේ ජීවිත ධර්මානුකූලයි එකඟයි මෑණියනි නමුත් නමුත් කියන අතර කලේ භවයන් අතර හුව මාරු වන අපගේ සිත යම් කිසි සසල වීමකදී අතීත භවයක කළ පාපයක හෝ නතර වන්නට ඇති ඉඩද අප වසා දැමිය යුතුයි මෑණියනි महाशिव महास्तवीरयन समग साकच्छा करन उन महासे सियाल लिटु कर देवी हेतेक पिय रजतुमंट ओहु पिय यहापत देम सिहि करन කොන්දේසි විරහිතව අප තිස්සට යටත් වූ බව සිතන මාගම ජනතාව පුදුම වෙනවා නියතයි. උන්ගේ ඇස්සේ පුදුමේ ගිනි කණා වැටුන වෙලාවේ අපේ රාජසේව බලගෙන මාගම රජමැදුර ඇතුළටම රිංගා අවසන්. මා තිස්සට යව් රන්මුවා අසිපත දකින මොහොතක් මොහොතක් පාසා රාජත්වයේ පිළිබඳ වූ සිහිනය ඔහුගේ සිත තුල යලි යලිත් මෝදු වෙනවා නියතයි. ඔබ ඔහුට තිලනකර යවා තිබෙන්නේ ඔහු තුලම සිරගත කරවන මල පුඩුවක්. තිස්ස පමණක් නොවේ මුළු මාගමම සිරගත වී අවසන් ඔවුන්ගෙන් මිදීමක් නැහැ බට්ටාර ඔවුන්ගෙන් මිදීමක් නැහැ රජතුමනි අපි සිටිය යුතු තවත් කාරණාවක් තිබෙනවා යම් හේකින් මේ මොහොතේ කාකවන්තිස්ස තිස්සට රාජ්‍යත්වය නොපරවුවොත් ओहु पतन निवनट
අප ඔහුව යැවීමට සූදානම් විය යුතුයි. රජතුමනි, ඔහු සංගව සිටින්නේ මාගම ඇතුළේම නම්. එසේනම් තිස්සගේ රාජකාරී කටයුතු මුවාවෙන් බිල්ව දැනටමත් දුර්ගම සටන් කණ්ඩායම් කීපයක් මාගමට ඇතුල් කොට අවසන්. ඔවුන් තම රාජකාරිය නිවැරදිව සිදු කරන බව මට වඩා හොඳින් ඔබ දන්නවා බට්ටාර, ඔබ දන්නවා. සාම විමසිලිමත් සිටින්නයි අපිට කීවේ. කවුලුවක් ගාන නෙවෙයි, උන්චි සිදුරක් ගානෙත් අපිට දැනගන්න පුළුවනි. උඹට අමතකද අපි මේ ඉන්නේ රාජ්‍ය ආන්ගබඩාවේ පාමුල රාජකාරියේ. මට නම් ඇතුළට ගිහිල්ලා බලන්නමයි හිත. තියෙන මල්ල මොකටද බල ඔබන්නේ? ඉවසන් හිටු. උඹලා පාමුල රාජකාරියේ නවකයෝද? මොකද උඹලා දෙදෙනා හොරගල් අහුලන්නේ? අපි තිස්ස කුමරුන්ගේ ආරක්ෂාවට දීගවාපියේ සිට පැමිණියුන් සෙනෙවතුමනි. එහෙමද? නන්දිමිත්‍ර සෙනෙවතුමා, කාලයක් අපි එලාර මහරජතුමාටයි සේවය කළේ. මා මහිලා තිරණියන් මුණ ගැසුණා. මගේ ආදරණීය දියණිය, අද බුදු සසුනේ සුපේශල තෙරණියක්. හැදැම් බොහෝ ඇසූපිරූ තැන් ඇත්තියක්. හැය උදෑසන පැමිණ මගේ සයනේ අසල සිට මාව පංචශීලයේ සමාදන් කළා. මා බොහෝ කලකින් සමන්තා දුටුවේ නෑ. මගේ කම්මැලි කෙල තවම නිදිද? මහාදේවිය, මහිලාත් සමන්තාත් තවම නිදියන්නේ ඔබේ තුරුලේද? ඔබේ පුතුන් දෙදෙනාටත් වඩා ඔබේ තුරුලේ නිද ඇත්තේ මගේ දියණියන් දෙදෙනා. ඔබ දුටුවාද දේවිය? ගාමිණී අභය මහා මේඝ වනයේ සුදෝසුතු මහසයක් තනන අපූරුව. ඔහු දෙවන පෑතිස් පුත්තාගේ අනාගත වාක්‍ය සැබෑවක්ම කළා. කෝ මගේ හිතුවක්කාර පිස්ස,
ඔහු තවමත් දීකවාපියේද? ඔහු වූ කිත්‍යය දැන් සරුසාරද? සියල්ලන්ම සුවෙන්. කිසිවෙකුටත් කිසිම ගැටලුවක් නැහැ. ඔබ දැන් මදක් නිදියන්න රජතුමනි. किसीम अर्थया नहीं ඊට පිළිතුරු ඔබ ළඟම තියනවා මගේ මෑණියනි. මගේ ළඟ? කාලින්ගේ අප්‍රමාණ පිරිමින් සිටිද්දී ඇයි ඔබ මා පියාණන්ව තෝරාගත්තේ? ඔහු වීරේ. කිසි විටකත් කිසියෙකුටත් සමකල නොහැකි महापौर से अखिम वीरे ओबटे एतराम वन वेनात वीरे किसी दाक मुन गैसी नेंद नह सारदा ओहु मगे सदाकालिक वीरे अवसर न आरक्षक රජුත් මහදේවියත් වෙසෙන වාසල පයපාමුල රාජකාරියට රඳවා තබන්නේ මෙසියල් සිදුවුනේ තිස්ස කුමරුන්ගේ හිතුමනාපට अमात्यवरुण
මෙහි ඇති අවදානම අව ප්‍රමාණවන්නේ නැහැ. අප වහාම පියවරක් ගත යුතුයි. නන්දි මිත්‍ර. නන්දි මිත්‍ර. මාර චුරුවන් වහන්සේ මේ මොහොතේ සිටින්නේ මේ කිසිවක් තේරුම් ගත නොහැකි මට්ටමක. අනික මහදේවියට මේ කාරණාව පවසා ඇයිගේ මනසට බරක් පටවන්න අපට බෑ. සේනම් පද්දසමහසෙන් වියන්න මේ ගැන දැනුවත් කර අවධානයෙන් සිටිමු. නැතහොත් රාජ්‍ය පමණක් නොවේ රාජ්‍ය අනුප්‍රාප්තිකයා පවා අවධානමේ බවයි මගේ හැඟීම. මේ සියල්ල ගාමිණී අබේ කුමරුන්ට පවසන්න. විශේෂයෙන්ම විශේෂයෙන්ම තිස්ස කුමරුන්ට එලාර දී ඇතයි කියන පොරොන්දු සන්නස් පත්‍රය පිළිබඳව ගාමිණී අබේ කුමරුන් දැනුවත් කරන්න. රජතුමනි, තිස්ස ඔබව දකින්නට ඇවිත්. තිස්ස මගේ බඩ පිස්සා. කෝබ දීගව අපි තැනු අස්වනු. දැන්නේ සියලුම අස්වනු නෙලන්නට සූදානම් පියාණනි. අස්වනු ගෙට ගනිද්දී ප්‍රවේසං වෙන්න තිස්ස. ඒවායේ බොල් වීද තිබෙනවා. බොල් වී සුළඟේ පාකර හරින්න. සරු වී එසේ සුළඟේ පානු වෙන බව හොඳින් තේරුම් ගන්න. සරු වී පමණක්ම ගෙට ගන්න. රැස් කරන හැම වී ඇටයක්ම ප්‍රවේසම් කරගන්න. ගාමිණී අබය පැමිණ තෙක්ම ඒවා ප්‍රවේසම් කරගන්න. ඒවා ඔහුට මිස මටවත් ඔබටවත් අයිති නැහැ. හොඳින් මතක තබා ගන්න. ඒ අස්වැන්න සේම යුද්ධයේද ඔබටවත් මටවත් අයිති නෑ. එය ගාමිණී අබේට දෛවය විසින්ම බාර කරන ලද්දක්. ඒත් අයියන්ඩිය නැවත ඒවියයි සිතන්නට බැහැ පියාණනි. ඔහු එන්න ගියේ නැතිස්ස. ඔහු ඉන්නවා. ඔහු මහා මේඝ වනේ දෙවන පෑතිස් මුත්තාගේ අනාගත වාක්‍ය සැබෑ කරමින් ඉන්නවා. සුමන මාසිනේතුමා දැන් අපිට රාජ්‍ය සම්ප්‍රදාය ගැන තුගන්නට පටන් අරන්මගේ. මාගේ මලන්ඩි මේ තරම් රාජ්‍ය අනාරක්ෂිත කරන්නේ කුමක් අරමුණකින්ද නන්දි මිත්‍ර? ගාමිණී අපේ මාගම රජවි මාසය රජරට පැමිණෙනවා.